හඳ මාම වටේ ඉන්න තරු පොකුරක් වගේ එක ඉදරක එකට පිපුණු මල් පොකුරක් අපි ගන්නකෝ රෙස්ට් කරන්න. හොඳයි ඩොක්ටර්. ඔයාට හොඳ විවේකයක් අවශ්‍යයි මාධවී. මම මෙහෙමයි ඔයාලට මොකද හිතන්න බෑ මිස්ටර් ප්‍රියල්. මාධවීන් මේ දවස්වල මොනවා හරි ප්‍රශ්නකද? එයාට එහෙම ප්‍රශ්නයක් නෑ. එයාට සැප පහසුවට ඉන්න ගෙයක් තියෙනවා. කාලා බීලා සතුටින් ඉන්න තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. ඒ ડોක්ටර් ඒ වගේ දෙයක් ඇහෙවි. මෙහෙම මිස්ටර් ප්‍රියල් මට දැනෙන දෙයක් තමයි මාධවී ඉන්නේ ලොකු මානසික පීඩනයක. පුළුවන් නම් ඒ ගැන ටිකක් හොයලා බලන්න. මං හිතන්නේ මාධවී ටිකක් ලඟ වෙලා මේ ගැන හොයලා බලලා මං හිතන්නේ යාට උදව් කරන්න පුළුවන් එකම කෙනා මිස්ටර් ප්‍රියල් කියලා. මට මේ ડોක්ටර් කියපු දෙයට හිනත් ගියා. කමන්නේ. මං ડોක්ටර් කියන නිසා ඔය ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්කෝ. නෑ නෑ නෑ. මම කියන්නේ ඒක එහෙමමයි කියලා. මට දැනෙන දේ තමයි මම කියුවේ. එයාට ඉතින් කාලා බීලා ගෙදර වෙලා ඉන්න එකනේ. රස්සාවට යන එකක් ඈ. මොන ප්‍රශ්නද?
මට නම් හිතෙන්නේ දෙවනි ඔය අගක් මුල තෝරගන්න බැරි ප්‍රශ්නෙක ඉන්නේ කියලා. අම්මට එහෙම හිතෙනවද? හිතෙනවා විතරක් නෙවෙයි. ඒක මට දැනෙනවා. දරුවෙක් හුස්ම ගන්න වේගය අඩු වැඩි වෙනකොට අම්මා කෙනෙකුට ඒක හොඳට දැනෙනවා පුතේ. ඉස්සර වගේ ඔළුව අත ගන්නකෝ අම්මේ. හැමදාම පුංචි කාලේ මිලා ඉන්න තියෙනවා. මට හැමදාම අම්මයි තාත්තයි ළඟ ඉන්න තිබුණා. ඒගොල්ලෝ කොච්චර උස්මහත් වුණත් දෙමව්පියන්ට තාමත් ඔයාලා පුංචි පුතේ. මොකද්ද පුතේ ප්‍රශ්නේ? ඔයා හැමදාම ඔහොමයි. ප්‍රශ්න හිතේ හිර කරගෙන තනියම ඒවට උත්තර හොයනවා. ඒකෙන් වෙන්නේ තව තවත් ප්‍රශ්න ඇති වෙන එක. ඔයා තනියම විඳවන්න ඕනේ නැහැ පුතේ. ඔයාගේ හැම දෙයකම මේ අම්මයි තාත්තයි ඉන්නව තවමත්. අම්මටයි තාත්තටයි අකීකරු වෙලා දීපු ගෙදර හොදටම ඇති. අයි අයි මට කරදර දෙන්න බෑ අම්මේ. ජීවිතේ අපිට ලැබෙන හැම දෙයම දෛවයට බාර දෙන්න බෑ පුතේ. අපේම වැරැද්දෙන් අපි අපිටම කරගන්න වැරදි පෙර පව්වනෝ හිත සනස ගන්නත් බෑ. ඒත් හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා පුතේ. තාත්තත් එක්ක කතා කරලා බලන්න. අපි දුක් විඳිනවා කියලා ඔයා විඳවන එක අපිට බලාගෙන ඉන්න බැහැ පුතේ. ගානතේ සඳුන් වරල සමරි කොට මූණ පුරා තිල් ගාගෙන යන කලෙට මාන බලති මිනුවන් පාන් තිබෙන කොට නෑනනු බත් එනවද පන්නෙලන්නට ෂා ඔයනම් ගොඩා ගොඩාක් ලස්සනට කිව්වා. ඔයනම් අනිවාර්යෙන්ම තරග දිනාන්න. ඇත්තටම ලස්සනට කිව්වද? ඔව්වනේ. ඔයා ඇත්තටම ලස්සනට කිව්වා. දැන් එනුනි. මන්නම් කවි දෙකම පුරුදු වුණා. ඉන්නක මේක ලස්සනද බලන්න. ටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු වයුරු මත කයි ඇගේ උකුල මත අම්මේ ඔබේ පාපියුමන් සිබින කොට වැටෙන වකදුළු මගේ දැසින් ඔබේ නමට
මම මේ කවිය අහලා නැහැ. හැබැයි ගොඩාක් ලස්සනයි. ඔව් අනේ මම අහලා තිබුණේ නැහැ. හැබැයි හරිම ලස්සනයි. ෂා ඒක හරිම ලස්සන කවියක්. මන්න ගොඩක් ආසයි අම්මගෙන කියන්නේ. ඔව් අනේ මටත් අම්මා මතක් වුණා. මටත් අම්මා ළඟින් ඉන්න තිබුණා නම්. හරි. දැන් නෙලින් තව කවියක් කියන්න ඕනේ. මං දැන් කවියක් කියවනේ. දැන් සුභාගේ වාරේ. අයියෝ මං සද්ද නොකර ඉන්නනේ හිටියේ. හොර ගෙඩියා. උදේ ඉඳන් වකුට කොන්ද දිග හැරපල්ලා. අතේ තියෙන ගොයම් මිටිය බිම තමපල්ලා. හිසේ තියෙන ලෙන්ස් පොඩිය අතට ගනිල්ලා. සතර පරන්දේ පිහිටෙන් ගොඩද යමල්ලා. අනේ අනේ තව එකක්. චුක්කි අපි රෙදි ටික නවලා ඇඟ සෝදගෙන ලස්සන ගවුමක් අඳිමු. මේ අයියා කේතලේ වතුර එකක් තියලා ආවේ. අයියා එක බලලා එනකන් චුක්කි කොහෙවත් යන්නේ නැහැ. තේරුණාද? මගේ චුක්කි පැටිය. මම ඉන්නේ. අනේ මයි චුක්කි. කෝ 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 බලන්න. අනේ ඔයා රෙදිනවනවද? ඔය මොකද කරන්නේ? ඔව් ඔහොම තියන්න. මම කරගන්න. පුතාට මහන්සිත් ඇතිනේ. මට මහන්සි නෑ අම්මේ. කෝ දෙන්න ඕක මන් නාන්න. මම කේතලේ රත් වෙන්න තිබ්බම්මේ. ඒත් මං තේ හදන්න දන්නේ නෑනේ. අම්මා මට තේ හදන්න කියලා දෙනාද? එතකොට මට පුළුවන් අම්මට තේ එකක් හදලා දෙන්න. මගේ අම්මේ. මගේ කොළු පෙට්ටියා ඔය ඩිංගට ඔච්චර වැඩ කන්දරාවක් කරාද? ඉන්නකෝ. මං ගිහින් අපි තුන්දෙනාටම බොන්න රස තේ එකක් හදාගෙන එන්න. තේ බොනවද? අම්මේ මං වලන් ටිකක් හේදුවා. ඒත් බත් හට්ටිය යටම තියෙන බත් හොදන්නේ කොහමද? ඒව හට්ටියට මැලිලානේ. අනේ මය පුතේ. ඔය පොඩි අත් වලින් පුළුවන් ද වලන් හොදන්න? ආයේ එහෙම ඔවා කරනව නෙවේ. මං ඒව කරගන්න. අනේ අම්මේ මම හැමදාම ගෙදර වැඩ ටික කරලා තියන්නම්. එතකොට අම්මට ඇවිල්ලා උයන්න විතරනේ තියෙන්නේ. මගේ චුක්කි කෙල්ල. අම්මට උදව් කරනවද? හොඳ කෙල්ලෙක් නේ මගේ රත්තරන්.
ඔත්තනට වෙලා හිටියට කමක් නෑ වතුරට හෙම බහින්නේ නෑ. අත්තම්මේ මල් ලබනාත් මාළු එක්කුණොත් මොකද වෙන්නේ? ඕ නෝ නාය පටන් ගත්තා. මට වැඩ තියෙනවා ළමයෝ. නෑ ඉතින් එතකොට මට පීනලා පීනලා ගොඩාක් දර යන්න පුළුවන්නේ. ඔව් ඔව් යන්න පුළුවන්. කොකෙකුට අහු නොවෙනකම්. ඒක නම් එහෙම තමයි. එහෙනම් ඒක හරියන්නේත් නෑ. අත්තම්මේ මේ වතුර පාර කොහාටද යන්නේ? පහළ වෙලට. වෙලට ගිහින් කොහාටද යන්නේ? වෙල් යාය දිගේ ගලාගෙන යනවා කියලා විතරයි මන් දන්නේ. වෙලට ගිහින් කොහාටද යන්නේ අත්තම්මේ? මම ගමේ ග්‍රාමසේවකද. ගමේ අහුමුළු ගැන හොයන්න. අන්න අරහෙට යන උතර මදුරු ඉන්නවා. අත්තම්මේ අපි මේ වතුර පාර දිගේ ගිහින් බලමුද මේක කොහටද යන්නේ කියලා. අනේ පුතේ ඔයාට වෙන වැඩක් නැද්ද? මේ වතුර පාරක් යන දිහාගෙන හොයන්නේ. සීයට කියලා බලන්නකෝ. මං අර පැත්තට ගිහින් එන්න යනවා. කොහෙවත් යන්නේ නැතුව ඔහොමම ඉන්න ඕනේ. තේරුණාද? හා සීයට කියන්න ඕනේ මම මේ වතුර පාර දිගේ එක්කන් යන්න කියලා. එතකොට මට බලන්න පුළුවන් මෙයාල කොහෙද යන්නේ කියලා. අර සීලව තියාච්චි පණිවිඩයක් කියවලා තියෙනවා ඇවිත් යන්න එන්න කියලා. මං ගිහින් බලලා එන්නම්. කොස් වගේත් අම්බල තියෙනවා. පැංචිට බඩකිනි නම් කන්න. අත්තම්මේ මමත් එන්නම්. නෑ නෑ ඕනේ නෑ ගෙදෙක් වෙලා ඉන්න. අනේ අත්තම්මේ දැන් එක සැරයක් කිව්ව නේද? ගෑනු ළමයි ගෙවල් ගාන ඇවිදින්න යන්නේ නෑ. මං ගිහින් ඉක්මනට එන්නම්. කතා කරයි. මගේ නම ඔරලෝසුව. මගේ මුහුණේ ඉලක්කම් තියෙනවා. මම නිතරම ටික් ටික් හර නගනවා. මගේ මුහුණේ කටු තුනක් තියෙනවා. වෙලාවට වැඩ කරන්න මම ඔයාලට උදව් වෙනවා. මගේ නම තක්කාලි. මම පළතුරක් වගේම එළවලුවා. මම හැදින්නේ වැල්වල. මගේ ඇඟ ඇතුලේ ඇට හුඟක් තියෙනවා. මේ වැතුණු මහේස්ත්‍රාත් විභාගයේදී පුංචි මණිකාද එහිදී නම් පොලිස් බටය සමග යද්දී කතා කළාට පසු සිලිඳුවා කතා කිරීමට අවසරයක් යන්න ලැබිනි. මහේස්ත්‍රාත්තුමා දිසම් හස්මියා සර්ගත් හදනවා. මගේ නම හරකා. මට ගොනා කියලාත් කියනවා. මම කන්නේ තනකොළ. දඩ කන් දෙකක් තියෙනවා. දාසීන ස්වභාවයෙන් සිලුවයි. මං ගොනේ තුනලු මට කරක් දැනගෙන යන්නත් පුළුවන්. මේ මල්ලි පොඩ්ඩක් හිමින් ගේවන්නකෝ. මමත් කියවන්න ඕනේනේ. ඔයත් හිමින් කියන්න මමත් කියවන්න ඕනනේ. මම මෙතන මුලින්ම ආවේ ඔයා යන කාමරේට. බෑ මම හැමදාම ඉන්නේ මෙතන. අම්මේ අම්මේ මොකද නිරුපි කෑ ගහන්නේ? මම කියලා දෙනවා නේද? ආ මගේ කන් හොඳට ඇහෙනවා. මේ මල්ලි මට කියවන්න දෙන්නේ නැහැ. ආ හා හිමින් කතා කරන්න. ගෑනු ළමෙක් නේද? ගෑනු ළමයි ඔබ කෑ ගහන්නේ නැහැ. මේ මල්ලිනේ මාව කෑ ගැස්සවන්නේ. මං ආවද නකට ගහනවා හොනේ. පුදුම සද්දයක් තියෙන්නේ. ඊතර ළමයි දෙන්න ඉන්නේ 100ක් හිතා වගේ කෑ ගන්නවා. සිලින්දුගේ අනට කීකරෝ පුළුවන් උපක්‍රමලි කරවා. මගේ නියම හදනවා. මගේ හරි හරි මිදසයි. මගේ ඔලෝකල තරහක් කිව්වන හක් තියෙනවා. කොහොමද ළමයි මේ කම් කරච්චලේ? ළමයි එකපාර කිව්ව නේද? දිරුකි ගෑනු ළමෙක් නේද? ගෙදර වැහෙන්න විතර කතා කරන්නේ. ගෙදර වැහෙන්න විතර බලන් කරන්නකෝ. අපි හැමදාම කියන්නේ බෑ නේ. මට කියලා දීලා තියෙන්නේ. දැන් ඇත්ත. අනේ අම්මේ නෝනා කොයවෝ අම්මේ අනේ අම්මේ අකයවෝ අනේ අම්මේ අම්මේ අන්න දෙයක්වත් නැහැනේ.
සුපොන් නිදියනම් කුරුම්බ ගෙඩියක්වත් බොන්න තිබ්බා. කොයිද සුපොන් නෑනි. අයියෝ මං දන්නේ හරි හරි එව වැඩක් නෑ මට මුලින්ම මොනරාව පෙන්නන්නකෝ ඕ හෝ හෝ එහෙම නිකම් පෙන්නන්න බෑ අපි මේ කැලේ පැනල මූ අල්ලගත්තේ බොහොම අමාරුයි මොනාරි කලින් අරන් එන්න පෙන්නන්න කඩේ යන්න ඉස්සෙල්ලා ගහපු එකට දැන් දන්නන්නේ දැන්නේ රිදෙන්නේ මේ අලුකම අදින් පස්සෙ ඉවරයි මට කතා කරන්න එපා ඒ මගේ පුතේ මේ අලන්නේ ජනක කියලා හා දෙක් කතා කරනවා